සමාධිය කියන විරුදාවලියවත් බෝධිගල විහාරයේ අභිනවීන් ඉදිවෙච්ච සමාධි පිළිම වහන්සේ වැඳ පුදා ගන්නටයි මෙවර චාරිකා සරණ වැඩසටහන. ඉතින් හොයාගන්න අපහසු නෑ මේ ගමන් මාර්ගේ. ලේවැල්ල පාලම තියෙනවනේ. ලේවැල්ල පාලම පාස් කරලා යක්ගහ පිටිය තුම්මං හන්දිර පොඩ්ඩක් කලින් දකුණු අත පැත්තට හැරෙන්න දිනවා. එතනින් හැරිලා පොඩි දුරක් ගියාම මේ බෝධිගල විහාරස්ථානයට ළඟා වෙන්න පුළුවන්. විහාරස්ථානයේ ඇතුල් වීමේ දොරටු ළඟ ඉන්නේ. හරිම සිසිල් සුළඟක් හමාගෙන යනවා. බෝපත් සෙලවෙන ඒ හරිම සිසිලසක් දැනෙනවා. බෝධිගල සමාධි පිළිම වහන්සේ වැඩ සිටින ඒ ස්ථානයට අවට රමණීය පරිසරය හරි අපූර්වට පෙනෙනවා. මේ පැත්ත හන්ටාන, මේ පැත්ත නකල්ස්. දැන් නම් පොඩක් වැස්ස නිසා මේ මීදුමට වැහිලා තියෙන්නේ. මේ පැත්ත කුණ්ඩසාල පැත්ත. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ආසනයේ මේ දෙගල්දුරුව ග්‍රාම සේවා වසමේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටලා තියෙන්නේ බෝධිගල පුරාණ විහාරස්ථානයේ. මේ බෝධිගල පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සිද්ධස්ථානයක් හැටියට කියන්නට ඕන. විශේෂයෙන්ම මහනුවර යුගයේ සිංහලේ අන්තිම රජතුමා වශයෙන් රාජ්‍ය කරපු නරේන්ද්‍ර සිංහ රජතුමා මේ කුණ්ඩසාලේ මාලිගාවක් කරගෙන ඒ ස්ථානයේ ඉඳන් තමයි එතුමා මේ මහනුවර රාජධානිය පාලනය කරේ. ඒ කාලයේදී රජතුමා විශේෂයෙන්ම විනෝදයේ සඳහා ආවගේ ස්ථානයක් හැටියට සඳහන් වෙනවා. ඓතිහාසික තොරතුරු කීපයක් තියෙනවා. මේ බෝධිගල විහාරස්ථානේ මේ ස්ථානයට ඇවිල්ලා විනෝදමත් වෙලා ඒ වගේම මහවැලි ගඟට ගිහිල්ලා නාලා එතනින් දළදා මාලිගාවට ගිහිල්ලා දළදා වහන්සේ වැඳ පුදාගෙන නැවත කුණ්ඩසාල මාලිගාවට ගිය ගමන් මාර්ගයේ ස්ථානයක් හැටියට තමයි ඓතිහාසික වශයෙන් සඳහන් වෙන්නේ. ඒ වගේම මෙතුමා සිංහලේ අන්තිම රජුරුව නිසා දුම්බර mantriවරු කල්පනා කළා එතුමාට දරුවෝ හිටියේ නැහැ ඊළඟ රජකම දෙන්න. ඒ නිසා උඩදුම්බර මැදදුම්බර හැටියට දැනට නම් කරන ඒ කුරුකොහොගම ගමේ කුමාරිකාවක් විවාහය සඳහා රැගෙන ආවා. ඉතින් රජතුමා විශේෂයෙන් වයෝ වෘද්ධත්වයට පත් වෙලා හිටපු කාලේ ඉතින් කුමරිය තරුණ කාන්තාවක් කැමති නැති නිසා මේ පිළවල කළු ගැල්ල කියන ප්‍රදේශයේ දිව ඇදගෙන මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී රජතුමාට මේ කාරණේ මතක් කළාන් පස්සේ මේ බෝධිගල විහාරස්ථානයේට තමයි මේ ස්ථානයේ ඒ ඓතිහාසික ස්ථානයේ හැටියට විනෝදමත් වුණ තැනට ගේන්ටේ කියලා මතක් කරලා තියෙනේ. ඒ අනුව මේ ස්ථානයේ කුමාරිකාව ගෙනල්ලා ආදාහනය කරපු බව සඳහන් වෙනවා. ඒ කාලේ මේක භාවිතා කරලා තියෙන්නේ ආදාහන ගල කියලා. පසුව මේ බෝධින් වහන්සේ නිසා බෝධි ගල බවට පත් වුණා. ඒ වගේම ඉන් පසු කාලයේදී දැනට අවුරුදු 150කට පමණ ඉහත මේ ස්ථානේ විහාරස්ථානයක් බවට සංවර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන දුම්බර මිටියාවතේ ඉතාම
උස් ස්ථානයක පිහිටලා තියෙන ස්ථානයක් මේක. පැරණි කාලේ සංඥා ක්‍රම හැටියට කොඩි ගහක් මේ ස්ථානයේ තිබුණු බව සඳහන් වෙනවා. ඉතින් අපි කල්පනා කළා මේ ස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරූපණය මේ කරන්නට. ඉතින් ඒ අනුව තමයි අපි නිර්මාණය කළේ මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2016 සැප්තැම්බර් මාසයේ තමයි ආරම්භ කළේ. ඉන්පසුව අවුරුදු 4ක් ඇතුළත අපේ මේ අවට දායක දායිකා පින්වතුන්ගේ නොමසුරු ආධාර උපකාර යටතේ ලක්ෂ 400ක් කෝටි 4කට ආසන්න මුදලක් වියදම් කළා මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණා. අද ලංකාවේ තියෙන මේ ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා සංසන්දනය කරලා බලනකොට මේ ප්‍රතිමා වහන්සේ ජීවමාන බුදුහාරංගේ රූපේ හා සමාන ඒ මුහුණු සංගල සියලු දේවල් ඒ රූපේ මේ සකස් වෙලා තියෙන බව අපිට පේනවා. ඒවා එකට සමීක්ෂණයක් කරලා බලනකොට ඉතාම ලස්සන සෑම දෙනාගේම ශ්‍රද්ධා භක්තියේ වැඩි දියුණු වෙන විදිහේ රූපයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ස්ථානයේ දැනට දැන් මේ කාල සීමාව තුළ බොහෝ දෙනෙක් වන්දනමාන ආදී කිරීමට පැමිණෙනවා. විශේෂයෙන්ම හැම පැත්තකටම පේන දර්ශනයක් වෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ඒ වගේම ශ්‍රද්ධා භක්ති වැඩි දියුණු වෙන නිර්මාණයක් හැටියට අපිට සලකන්න පුළුවන් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කියන එක අපි මේ වෙලාවේදී අවසාන වශයෙන් මතක් කරනවා. සෑම දිනාලම තෙරුවන් සරණයි. අද දවසේ අපි ඔබට විස්තර අරගෙන ආවේ දුම්බර පිටියාවතේ සුන්දර කඳු ගැටයක් උඩ පිහිටලා තියෙන ඒ අසිරිමත් වූ සමාධි පිළිම වහන්සේ වැඩ සිටින බෝධිගල පුරාණ විහාරස්ථානය ගැන. ඉතින් අද දවසේ සිරිමල්වත්ත පුරාණ බෝධිගල විහාරස්ථානයෙන් අපි ඔබගෙන් සමුගෙන යන්නේ තවත් දවසක මෙවන් වූ සොඳුරු වැඩසටහනකින් නැවත ඔබව මුණ ගැසීම බලාපොරොත්තු වෙමි. අපේ ඊළඟ වැඩසටහනේ නැවත ඔබව මුණ ගැසීම තුරු ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.